ආයුබෝවන් නීල පබළු කතාවේ ලොකු සර් ඉස්කෝලේ නෝන කුරුලුව ඩොක්ටර් කෙනෙක්ගාවට එක්කගෙන යනවා. ඒ කුරුලුට යාගේ මතකය ආපහු ගන්න පුළුවන්ද කියලා බලන්න. නීල පබළු 750 කොටසේ අවසානයේටම ඩොක්ටර් කුරුලුගෙන් අහනවා විහාරයට මතකද විහාර ඇයි ඉස්පිරිතාලෙට එක්කන් ගියේ කියලා. දැන් හැමෝම කල්පනා කරන්නේ කුරුලු මොන වගේ උත්තරයක් දෙයිද කියලා නේද? ඔයාලට මතකයි නේද මහීම කුරුලුගෙන් වතුරට වැටිලා තියෙනවද? ඇයි වතුරට ඔච්චර බය කියලා අහපු වෙලාවේ කුරුලුට දෙන්න තිබුණු එකම උත්තරය මට තේරෙන්නේ නැහැ කියන එක. ඩොක්ටර් කුරුලුගෙන් මේ විදිහට ප්‍රශ්න අහලා එයාට හරියන විදිහට බෙහෙත් දෙනවා. මේ බෙහෙත් වලින් මතකය ගන්න බැරි වුණොත් ඉදිරියේදී කුරුලුව මෝහන ප්‍රතිකාර සඳහා යොමු කරලා කුරුලුගේ මනසට මේ තරම් බලපෑමක් ඇති කරපු සිදුවීම හොයාගන්න ඕනි කියලා නීල පබළු කතාවේ ඉදිරියේදී ඩොක්ටර් ලොකු සර්ටයි ඉස්කෝලේ නෝනටයි කියනවා. කුරුලුට එයාගේ මතකය ලබා ගන්න මහීමගේ උදව්වත් ගොඩාක් උපකාර වෙයි. ඉතින් ඔයාලට හිතන දේත් කමෙන්ට් එකකින් මට කියන්න. සිතුවිලි සේයා සබ්ස්ක්‍රයිබ් කරලා මගේ යාළුවෙක් වෙන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.